Helloැ Iයි welcome you all to my YouTube channelන. අයිබුවන් මම ඔබ සැම මගේ YouTube චනල් එකට සාදරයෙන් පිළිගන්නවා. හොඳයි අද දවසේදි මම තවත් පුවත්පත් වාර්තාවක් ඇසුරෙන් ඔබට ඉංග්‍රී සිටිකක් පැහැදිලි කර දෙන්න යන්න. අපිට බොහෝදේවල් මේ නනිියවස්පේප ආටිකල් එකනු තිගෙන ග්ඩ පුළුවන්. Welcomeකජ අහැ youtube channelන. අදාපි තවත් අලුත්ම ප්‍රවෘතියක් සමඟ ඔබහමෝට පැම්ණුන්නේේ ඔබේ ඉංග්‍රීසි භාෂා දැනුම පුවත් පත්වාර්ත ඇසුරෙන් වර්ධනය කිරීමේ බලාපොරොත්තුවෙන්. හොයි අදත් අපි වෙන ද වගේ මුලින්ම මේ නිියවස්පේප රිපෝට් එකේ එන අමාරු වචන ටිකේගෙනගනින් එවිට ඔබට පහසුවෙන්ම මේ නිියවස්පේ පාටිකල් එකත් ගන්න පුුවන් වෙනවා ඉතින් අදා අපි තවත් අමුතු විදිහ නිවස් එකක් ගෙනාවේ ඔබ දන්නෝ මේ දවස්සොල කාගෙත් කතා බහටලක් වුණු ප්‍රියන්තගේ ඝාතනය පිළිබඳ ප්‍රවෘතියයි කවුරුදත් කතාාව නිති ඒ අපි ඉංග්‍රීසියෙන් අහලා ඉංග්‍රීසියෙන් කියවල තේරුම් ගන්න හැටි ඉගෙන ගම්මු. මුලින්ම ව වචනටිගේ ඉගන ගන්න. වර්ඉ the news ප්‍රවෘතියේ ඇති වචන. රිමන් රිමන්ස් කියල කියන්නේ යම් කිසි දෙේක නස්ටආාවශේෂයන් ඉතුරු වෙච්ච කොටස් දැ හිව්මන් රිමයින්ස් කියල කියනවා මිනිස් සිරුරේ කොටස් මියගියාට පස්සේ ඉතුරුවනේ මල සිරුවට කියන්නත් රිමයින්ස් කියලලා. එනම් වචන මතක තියාගන්න. රිමයින්ස් කියනවා සෙසු කොටස් අවශේෂ කොටස් එම නැත්තං මල සිරුවකටත් අපි කියෙනවා රිමයින්ස් කියල. එක මතක තියාගන්න. ඊළඟට රයිූ කියන්න පැමිණෙනවා. ප රයිු ගනෙනවා පැමිණෙනවා කියන එක. ඉළඟට ඉන්ව ඉවල් කියන්නේ සම්බන්ධ වෙනවා. ඉන්වෝල් සම්බන්ධ වෙනවා. රෙස්ට් කියන එක රෙස්ට්ටොප කලින් ඉගෙන ගත්තා අත්තඩංගුවට ගන්නවට හැබැයි අත්තරංගුවට ගැනීම් බලට කියනවා ඇරස්ටස් කියලා. රෙටස් කියලා කියනවා අත්තඩංගුවට ගැනීම් එක නෞන්න එකක් එතුකොට බහවචන නාම්පදය රෙස්ටස් අත්තඩංගුවට ගැනීීම. ඉළඟක මැසක, ැ මැසක කියල කියන්නේ සමූල ඝාතනයක් හැබයි ඉතින් මැසක යෙදන්නේ එකවර ගොඩක් දෙනෙක් ඝාතනය කිරීමට ඉති මේ පුවත්පත් වාර්තා මැසක කියන වචනය භාවිත කරලා තියෙනවා. සාමාන්‍යෙන් ගොඩක් සමූල ඝාතනයකටයි මැසක කියලා කියන්නේ. ඊලාකලිලෙජ්ඩ් කියලා කියන්නේ චෝදනා ලැබ සිටින එලෙජ් කියලා කියන්නේ යම් කිසි වර්දකට චෝදනනා ලබනෝ හැබැයි තාම? ප්පුවෙලා නැත්නන්තමයි අපි ලෙජට් කියලා කියන්නේ. එලෙජට් එක පුවත්පත් වාර්තාාවල නිතර යොදනකා චෝදනා ලබල තියනවා හැබැයි ඔප්පුවෙලා නෑ හරිටම් වැදිකරුද කියලා. එමෙන ඉළගේක ප්‍රයිම් ප්‍රයිම් කියනවා ප්‍රධාන කියල කියන්න. ඉළඟවචනය බලන්න. ඩියරින් යම් කිසි කාල පරිච්චේදයක් තුළ කියල කියන්න අපි ඩියරින් යොදා ගන්නවා. ඩියරින් කියන්නේ යම් කාලයක් තුළ කියල කියන්න. ඩවර ඉළගේක? කිය්ි කියයන චෝදිතයට චෝදනා ලැබූ කියන්ටත් අකියස්්ඩි කියලා කියනවා. චෝදිතය අකියස්ඩ ද කිය්ඩි කියලා කියනවා. එතකොට ඒලියස් කියන වචන බලන්ඩ. එයිලියස් එයිලියස් කියලක කියන්නේ අන්වර්තනාමයක්. එකනේ විවිධ පුද්ගලයින්ගේ නම් වෙනුවට වෙන නම් භාවිතා කරන්නේ. ඒලියස් කිය කියන දැ. ෙනෙකුට යන මට අතර වෙනවෙන නම් පාවිච්ි කරන්න. අන්න වැට කියන අන්වර්තනාමයන් පාවිච්චි කරන්න. ඒවැටි කියන්න Aයිලියස් කියලා. Aයිලියස් හොදර මතක තියාගන්න. Aයිියස්. ඉළඟට ෝ තෝච කියන වදහිංසා පමුණුවන. වදහිංසා කරනවා. ටෝච බොහෝ අමානුසික විදියට වදහිංසා පමුණ වැටිකිනො ටෝච කියලා. ඊළඟට හවමන් රිමේන්ස් අරමම කලින් විස්තර කලා වගේ මිනිස් සිුරුරේ කොටස්. යම් කෙනක් ාතනය වනාාහම ඉතුරවෙලා තියෙන කොටස් වලට අපි කියෙන Huමන්ස් කියලා. ඉළඟට ක්පෝට් managerනජක්පෝට් මනජර් කියන්නේ අප නයන කලමනාකරු. අප නයන කළමනාකරු. ඉළඟට බ බ්‍රටලි කියන්නේ ලේච්ච ලෙස තාම අමානුසික ලෙස කියන්ඩ. බ්‍රල නේච්ච ෙස ඉතාම අමානුසික ලෙස කියල කියන්ඩ. බ්‍රල ලේච්ච ඉතාම අමානුසික ලෙස. ඉලාට මොබ් මොබ් කියන්නේ මැරකල්ලිය. එකන නරක වැඩකට අපරාධයකට එකතුවෙච්ච පිරිසකට අපි කෙනෝ මොබ්බි කියලා. ඉලා ටො ටොපසි කියලා කියන්නේ මරණ පරීක්ෂණයට. ටොප්සි කියලා කියන්නේ මරණ පරීක්ෂණය. පස්චාත් මරණ පරීක්‍ෂණ කියලා කියන්නේ. පෝස්ට් මෝටම් කියල කියනවා. එතකොට ඔටොප්සි කියලා කියන්නේ මරණ පරීක්ෂණය, පස්චාත් මරණ පරිීක්ෂණයා. ො ඉතින් එහෙමන දැන් ඔබ වචනටික ඉගෙන ගත්තා අපි නිියස් එක කියවලා බලමු මේ වචනත් ඒ වගේම වාකෙරටත් කොහොමද ගොඩනගිල තියෙන්න කියලා. අපි බලමු හෙඩ්ලයින්් එක. පියන්තර්ස් රිමන්ස්. ප්‍රියන්තර්ස් කිව් හම මේ පෝස්ත්‍රොපියස්ේ ගැන ඔබ දන්නවා අයිතියත් දක්වන්නඩ ප්‍රියන්තගේ කියන්ද. සිංහලේ ගේයනන්න වන්නට ඉංග්‍රීසි පස්ත්‍රපියස් යොදනයි ොබ දන්නවානේ ප්‍රියන්තර්ස් රිමන්ස් රිමන්ස් කියන්නේ. පියන්තගේ සිරුරේ කොටස් පියන්ත රිමන්ස්. රායිු එකකට පැමිණෙනවට අරයිු කියන්නේ. එ අපි අපි කොටස් වොලට එඩබෑන කවරුවර ගනවනේ ඉතින් මම ඒකනිසා සිංහලවාකි ද අපි ගන්නවා ප්‍රියන්තගේ සිරුරේ කොටස් ශ්‍ර ංකාවට ඉන් ්‍රී ලංකා රයිුඉ ්‍රී ලංකාක කියන්න ඇත්තටම ්‍රී ලංකාවට ගෙනනවා ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ල් කියලා. හෙල්යින්න එක දන්න ්‍රී lanංකා කියල දිගට ලියන්ඩුවෙනවට එම කෙටියෙන් යොදාගන්නවා. දෙතින් අපි අර්ථය ගණ්ඩෝන ප්‍රියන්තර්ස් රිමන්ස් රයිුඉන් ශ්‍රී ලංකා ්‍රියන්තගේ සිරුරේ කොටස් ශ්‍රී ලංකාවට පැමිනෙයි ලංඟාවේ ඒ වගේ රායිු පැමිණෙනවා. ඊළඟට කියනවා රෙස් රෙටස්කයන්න්න අත්තඩංකුවට ගැනීම් අත්තඩංගුවට ගැනීමම් රෙස්ට කටිනි දිිගටම කරගෙන යනවා. දිගටම කියන්නට තමයි කටිනවේ නවත් අන්නැතුව දිගටම යනවා. ඇතකොට රෙස්ටස් කටිනිියූ අත්තඩංගුවට ගැනීම් දිගටම පවතිනවා ඉන් පාකිස්තාාන්, පාකිස්ථානයේදී ඔව්ව මැසක ඔව්ව මැසක කියන්නේ මේ සමූල ඝාතනය සම්බන්ධ අත්තඩංගෝට ගැනීමම් දිගටම. ඉතින් අපි ප්‍රවෞෘතියක දියක් කියනවා ප්‍රියන්තගේ සිරුවයකොට ස් ලංකාවට ශ්‍රී ලංකාවට සමූල ගාතන සම්බන්ධයෙන් අත්තන ගෝට ගැනීමම්. ාකිස්ථානයේදී දිගටම සිදු වෙනවා කියන එකයි. ඔන්න ඔබ දැන් ඒක තේරුම් ගත්තා. දැන් අපියමු ඊළඟ කොටසට newsක් මේ බලන්න. 131 people accused of being involved in the murder have been Friday out of which 26 are to have played prime role in theස බලන්න දැන් තේරුම් ගමු. 131 people. මිනිස්සු එකසිය තිස් එක් දෙනෙ පුද්ගලයින් එකසිය තිස් එක් දෙනේ.30 of චෝදනා ලබලන්බීන්ඉවල්ඩ සම්බන්ධ උනේයයි සම්බන්ධවෙච්ච බවට චෝදනා ලැබ සිටින එකසිය තිස් එක් දෙනේ. 131 people Beඉවල් ඩොබ් කියන චෝදනා ලබල ඔය ඔෆ් කියනකට පස්සේ අප යොදන්න ක්‍රියාවක IG ොර එකයි අප බීවර්බ එක අයින්දන්න බීන් ඉන්වල්. වල් වෙලා සම්බන්ධ වෙලා ඉන්නවා කියලා. ඉන්වා කියන්න බිෝදන්නේ සම්බන්ධ වී ඇතැයි රයි ඇති පුද්ගලයකසිය තිස්සෙක් දෙනෙක් මොකේටද. ඉන්දමඩ ගාතනයට ඉද මඩර් කියන්නේ ගාතනයට. ගාතනයට සම්බන්ධ බවට චෝදනා ලැබ සිටින පුදගලින් එකසිය තිස්සෙක් දෙනෙ කියෙයි සිංහලට ගන්නේ. 31 people Beව in the murder හෙමෙන? ගාතනයට සම්බන්ධ බවට චෝදනල් ලබූ පුද්ගලයේකසි තිස් දෙනෙක් තිස් එක් දෙනෙක් හැවබන්ර අන්න වා කිය ක්‍රියාව.්‍ර ප.. හැබන්රඩ් කියන්නේ අත්ත ඩංගුවට ගනු ලැබ ඇත. අත්තඩගුවට ගෙන ඇත. අරගෙන තියෙනවාසියි සිකුරාදයිදල. සිකුරාදයිද අද දෙනකම්.සි. out of which. ඒ අ අයගෙන් outටවි කියන් ඒ එකසිය තිස්සෙක් දෙනාගෙන් 26ක් විසි හය දෙනෙක්ම ආල් to have Playේ ප්‍රම්රෝල් ඉන්ද මැසක ඒ අය අතරෙන් විසි හය දෙනෙක් මේ සමූල ගාතනයේ පලේඩ් කියන් කරලාතියෙනවා majorජ එමන ඇතම් ප්‍රයිම් රෝල් ප්‍රධානභූමිකාවක් ඉන්ද මැසක මේ සමූල ගාතනේ ප්‍රධාන භූමිකාවක් කරපු විසිහය දෙනෙක් ඒ එකසිති්‍යනාතර ඉන්න බවයි පැවසන්නේ. Now listen to the news once again, look at the words and learn the correct pronunciation. 131 people accused of being involved in the murder have been arrested since Friday, out of which 26 are alleged to have played a prime role in the massacre. ගාතනයට සම්බන්ධ බවට චෝදනා ලැබූ පුද්ගලයින්ගෙන් එකසි තිස් එක් දෙනෙකු සිකුරාදාසිට අක්තඩංගුවට ගෙන ඇති අතර. ඉන් විසිහාය දෙනෙකු සමූල ගාතනයේ ප්‍රධානභූමිකාවක් ඉටු කළ බවට චෝදනා එල්ල වේ. හොදයි අපේ එමු ඊළංඟ ප්‍රවෘති කොටසට.ඩ last 12 hours 7 more people including the most wanted Iමතියාස්ස් බිල්ල ල්ටෝචරින් ප්‍රියන්ත හොඳයි බලම එකත්තේරුම් ගන්න ඩවරින් කියන්න යම් කිසි කාලසීමාවක් තුළ කියයන්්ඩේදන නිපාත පදයක්. ඕනම කාල සීවාවත් තුළ කියන්ට අපි ඩියවරින් නොදා ගන්නවා. දෙැ අපි කිව්වත් ඩවරිින්ද ලාස්ටවස් පසුගිය පෑය දොළහ ඇතුළතදි කියලා කියන්න. ඩවරින්ද ලාස්ට් පසුගිය ටලා පසුගිය පෑ දොළහ ඇතුළතදි. එමෙන ඩවින් the Last Laලීලීසියලීොලීසියස් හැඩරස්ටඩ් කියන්නේ අත්තඩංගුවට ගෙන තිබුණ.ලස් හර පොලිසිය අත්ත ඩංගුවටගෙන තිබුණා 7 more people තවත් පුද්ගලයෝ හත් දෙනෙක්. තවත් මෝකයන් වැඩිපුරාර හි අයට වඩා තවත් වැඩිපුර හත් දෙනෙක් අත්ත ඩංගුවටගෙන තිබුණා ඉලඩින් ඇතුළුව අන්න හත් දෙෙනගේ ඇතුළුව කාව ඇතුළුවද දමෝස්න් මෝස්වෝන්ටඩ කියන්නේ ඉතාමත් අත්‍ය අවශ්‍යම පුද්ගලය අවශ්‍යම විත්තිකරුවෙක් තමයි මෝස් වන්ට ඩැකියුස්ට් කියල කියන්නේ වඩාත් අවශ්‍ය වන විත්තිකරුවෙක් ඒන්න මේ චෝදිතයෙක් වඩාත්ම අවශ්‍ය වන චූදිිතෙක්. කවදයා ඉමිටයාස් ඒලියස් බිලි ඒලියස් බිල්ලි ඒ කියන්නේ ඉමිටස් බිලි ඉමිති අස්සවත් බිල්ලි කියලා බන අන්වර්තනාමයෙන් හඳන්න පුද්ගලයා. ඇතුළු තවත් හත් දෙනෙක් තමයි පොලිසියත් අරංගුවට ගෙන තිබුණේ එතකොට මේ ඉමිතියාස් කියන කවද Whoවෝ සම්බන්ධ වෙලා හිටියඉතෝචරින් ප්‍රියන්තඉෝරින් ඉල් කියන්නේ සම්බන්ධව ඉන්නවා තෝචරින් වදහිංසා පැමිණවීමට ප්‍රියන්ත. ප්‍රියන්තට වදහිංසා පැමිණිවීමට සම්බන්ධවෙච්ච ඉමිතිහාසවත් බිල්ලී කියන චෝධිතය අවශ්‍යම වෙලා හිටිය චෝදතය ඇතුළු තවත් හත් දෙනෙක් ගතවුණු පෑ දොළහ තුලදී පොලිසිය අත්තට අත්තරම් ගොඩගෙන තිබුණ පොලිසිය එම බලන්න තේරුම පසුගිය පෑ දොළහ තුළ ප්‍රියන්තට වදහිංසා පැමිණිවීමටම සම්බන්ධව සිටි වඩාත් අවශ්‍ය චෝධතෙක් වන ඉමිතිහාස්සවත් බිලි ඇතුළු තවත්හත් දෙනෙකු පොලිසිය විසින් අත්තඩංගුවට ගෙන තිබුණි දැන් අපි ඊලංකොටසත් කියවල බලමු. හොඳින් බලාගෙන අහගනින්. The humanන් remains of්‍රියන්ත ශriී lankan නික්ස්portෝට් manager who wasල killedල් by mobබ inසිියල් කෝ පාකිස්ාන් on රයුද්ින් ළම්බු yesterday ඔන්න ශ්‍රී lanංkan airline light fromම් ලාෝ බලමු. ්‍රියන්ත ඔබ දන්නවා ඔෆ් කියන නිපාතපදයක් අපි භාවිත කරනවා යම් පුද්ගලයකුට යම් දෙයක් සම්බන්ධ කරන්න. තො මෙතන හමන් රිමන්ස් කියන්නන්නේ හමන් කියන මනුස්සන මනුස්සොට ියන්ත ප්‍රියන්තගේ සරීරයේ කොටස් ඉතුරු වෙලා තිබුණ. ද ශ්‍රී ලංකන් එතකොට මේ කමාවෙන් කරන්නේ වන කියලා කියන්ද.්‍රියන්තද ස්්‍රී lanංක නික්ස් ෝට් නජර්. ශ්‍රී ලාංකීය අපනයින කළමනාකරුවෙකු වන ප්‍රියන්තගේ සරීරයේ කොටස් ඊලන් මේ ප්‍රියන් ගෙන තවදුරටත් ෙන Who ල්. Who ්‍රලකල්ඩ අමානු සික ලෙස ඝාතනය කරුන් ලැබූ. කවුරු විසින්ද කියලත් ෙන බ Moබ ඉන්සිියල් කොට් පාකිස්තාන්. පාකිස්ථානයේ සියල්කොට් වලද මැරපිරිසක් විසින් අමානු සික ලෙස ඝාතනය කරන ලද ප්‍රීලාංකී අපන එනෙ කළමනාකරුවෙකු වන ප්‍රියන්තගේ දේහේ කොටස් කියන එක තම ඉතින්ටෙනඟ අදහස. තැනව තයි තර තවකොටසත්තියන ඔන් යි. ඔන් යිඩකෙන් සිකුරාද. අපපි සිංහලට ගැනි දෙ එතනනිතම පටන් ගනන ඔන් ෆයි සිකුරාද. ඉන් සියල් කොඩ් පාකිස්තන් පාකිස්ථානය සියල්කෝට් නගරේ. බමොබ් මැර පිරිසක් විසිම. War Bruටලිකිල්ඩ අමානු සිකලෙස ගාතනය කළ. ශ්‍රී lanංකන් ක්ස්portෝට් managerනජර් ශ්‍රී ලාංකීය අප නයිනෙ කළමනාකරුවෙකු වන ප්‍රියන්තගේ ශරීරයේ කොටාසන් ඔන්න දැම් ප්‍රධාන ක්‍රියාවෙනෝ රයිුඩ් පැමුණුණා ඒ කොටස් ගෙන ආවා. ඉන් කලම්බු කොළඹට යස්ටඩේ. ඔය රයිු කියන වචනෙත්තෙක් කළේ දැන නිපාතපදේතමක් ඉන් කියන එක. රයිු් in. Kalambu, ඊයේ හැන් දෑවි කොළඹට ගෙනවා ඔන්න ශ්‍රී ලංකන් එලයින් ලඩ ශ්‍රී ලංකීය ගුවන් සමාගමට අයත් ගුවන්්‍යානයකින් ෆොම් ලාහෝ ලාහෝ නගරයේ සිට කියන එකයි. එමන නැවතත් බලන්නදහන් ම්‍රියන්තද S්‍රී ලංකන් ක්ස්පෝට් නර්හ බටලි කිල් බය මොබ් ඉන්සිියයාල්කොට් පාකිස්ාන් න් රයුඩින් කළම්බු yesterdayේ ්‍ර lanකන ලම් ලාහ. සිකුරාදා පාකිස්ානයේ සියල් කොට්හිදී මැරපිරිසක්විතින් අමානු සිකලෙස ගාතනය කරන ලද ශ්‍රී ලාංකිේ අපනයනකරු පියන්තගේ මිනිස්දේහේ කොටස් ලාහෝසිට ශ්‍රී ලංකා ගුවන් සේවේට ඇත් ගුවන් යානයකින් යේ සවස කොළඹට ගෙන ආවේ අපි මීලාංකොටසට. ප්‍රියන්තර් රමන්ස්පොන් අරයිවින් නැ් බන්ඩාරනායක ඉන්ටනන ෝ් ්‍රන්ස්පටන් taken to නිගබු හොස්පිට where autopsy will be conducted හොඳයි බලමු එකත් තේරුම් ගඩ. පියන්තස්මන් ප්‍රියන්තගේ දේහේ කොටස්.න්ර පැමුණු පසු පැමිණීමත් සමඟ ඇද BA බඩාරණයක ඉටනන ෝට් බඩාරණයක ජාත්‍යන්තර ගුවන්තට පලට ගෙනීමෙන් පසු transferred මාරු කරනු ලැබවාtuambulaence ගිලන් රථයකටටද නිගම්බු හොස්පිට andpsy will be conducteded.න් කියන්න ගෙන අනු ලැබවා තුද නිගම්බු හොස්පිටල් මීගමුව රෝහලට V andpsy will be conducteded. එහිදී so, තමයි මරණපරීක්ෂණය පවත්වනු ලබන්නේ. තකොට මේ විදිහයටයි තේරු ගණ්ඩෝන. ප්‍රියන්තගේ දේහේ කොටස් බණඩාරණයක ජාත්‍යන්තර ගුවන්තට පලට ගෙනීමෙන් පසු ගිලන්රත්යකට මාරුකර මීගමෝ රෝහල වෙත ගෙනගොස් ඇති අතර එහිදී පස්්චාත් මර්ණ පරීක්ෂණය පවත්වනු ලැබේවි. Iශල්්‍රීදදි ං Englishි 1න්. Prithers remains supported arriving at Bandarna International Airport was transferred into an ambulance and taken to the Nigambo Hospital where an autopsy will be conducted. හොයි එමang ඔ අද දවස තවත්පුංචි පුත්පත්වාර්තාවකින් ඔබටංගරිි සිටිකි ගැන්ුවේ මේ වගේ නිතර අහලා කියවලා. ංග්‍රිසි දැනම් වර්ධනය කරගන්න ඩිගෙන ගන්න කම්මැලි වෙලා කියවන්න තුව හිටියෝත් අපිට කවදාවත් ඉංග්‍රීසි භාෂාවවිගෙන ගන්නඩ බැයි. ඔබ දන්නවා ඔබ හලා තියෙනවා කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා. රිීඩින් මේක් Fuල්manන්හි ඔබ පත්තරයක් අරගන කියවන්න බලන්න මෙතනින් ඒකට අත්වැලක් කරගන්න. මගේ නිවස් පේප රිපෝට්ස් කියන මේ පාඩන්ටික මේ ඔබට ඉදිරිපත් කරන තිස් එක්වැනි පාඩම එකින් එක බලලා මෙ විවිධවාකරට කොහොම නිියවස්පේප රිපෝර්්ේකට යොදාගන්න කිය එක හොඳන්න අවබෝධ කරගන ඔබ තනිවම පත්තරයක් කියවන්න උත්සහ කරන්න. එමනම්. අදත් සමුගන්න හොතේ ඔබෙන් මංඉල්ලස් සිටනවා ඔබ තාමත් මගේ චැනල් එක සබස්ක්‍රයි් කල ැත් නම් ආදම සබස්කරයිප් කරලා ඒවගේම ඔබ මේ පාඩම් වලට කැමතින ලයිකකත්දාල යාලුවත් එක් කළ මේ ෂයා කරගන ඔබට මම අල්තින් පාඩමක් කප් ලෝඩ් කරපු ගමොම ඒ පිළි බඳව නෝටිෆිකේෂන් එකක් ගන්න ගන්න බෙල් අයිකරන්න එකත් ලික් කරන්න අමතයි කරන්න එපා හොඳයි එහම අද ඔබෙන් සමුගන්නවා ආය දසක. ्यspaper रिपोर्ट ेन බहमोटे बलापुறுත්තුෙන්. goodुbyeই andंड goodु luck.